ආයිබෝන් කියලා පිළිගන්නවා. ඩෙකෝෂන් එල්ගේ චැනල් එකත් එක්ක එකතු වෙන මේගොල්ලො හැමෝම. ඉතින් යාළුවනේ අද මම කියලා දෙන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව කොහොමද අපේ කොම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි මවුස් එකේ කලර් එක වෙනස් කරගන්න කියලා. ඉතින් අපි මේ කලර් එක චේන්ජ් කරගන්නේ ප්‍රොෆෙෂනල් විදිහට නෙමෙයි, නෝමල් විදිහට තමයි චේන්ජ් කරන්නේ. යාළුවනේ මම මේක ගැන කියලා දෙන්නේ දන්න අයට නෙමෙයි, නොදන්න අයට. ඉතින් මේක ගැන දන්න අය ඉන්නවනම් ගොඩක් මේක ගැන හිතන්න එපා. සොෆ්ට්වෙයාර් ඕනෙත් නැහැ, ඩේටා කනෙක්ෂන් එකක් ඕනෙත් නැහැ. ඉතින් මේක වෙනස් කරන්න ඔයගොල්ලෝගේ කොම්පියුටර් හරි ලැප්ටොප් එක හරි CTRL එක හරි Shift එක හරි පස් පාරක් ඔබන්න ඕනේ. එතකොට එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එක, ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකද. මේ කීබෝඩ් නෙමෙයි මවුස් පොයින්ටර් එකට ගිහිල්ලා ඉතින් ඒක අපිට තියෙන ඔයගොල්ලන්ට පේනදි චේන්ජ් මවුස් පොයින්ටර් එක සයිස් වෙනස් කරන්න. ඒ වගේම කලර් තුනක්. ඉතින් අපි අද කරන්නේ මවුස් එකේ කලර් එක වෙනස් කරන්න. ගොල් පෙනති කොළ පාට, කහ පාට, තැඹිලි පාට, රෝස පාට, නිල් පාට වගේ තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට සයිස් වෙනස් කළම කලර් එක පෙන්වන්න. ඉතින් මේ විදිහට සයිස් වෙනස් කරගත්තට පස්සේ අපිට අලුතෙන් අපේ මවුස් එකට කලර් එකක් ඇඩ් කරගෙන අපිට වෙනස් කරගන්න පුළුවන්. මම මේකෙන් මේ විදිහට ඩන් දෙනවා. ඊට පස්සේ මොන පේනවාදී මගේ මවුස් පොයින්ටර් එකේ සයිස් එක මේ කලර් එක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඉංගුල් පේනති මේක කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනස් කරාට පස්සේ වැඩ කරන්න පුළුවන්. කලින් මවුස් පොයින්ටර් එක වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන්ට ආයේ හරි නැත්තම් يعني ඔයගොල්ලන්ට extra හරියන්නේ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කලින් තිබ්බ විදිහට වෙනස් කරගන්න. ඉතින් ඒකට අර අපි කලින් තිබ්බ විදිහටම මේ බටන් එක ඔබගෙන අපි ඒක ඔබලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක අයින් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනති ඒක අයින් වුණා. ඒක මම අයින් කරන්නේ මට ඒ පාටම ඕන හින්දා මම ඒ පාටම තියාගන්නවා. හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඩේටා කනෙක්ෂන් එකක් නැතුව මවුස් පොයින්ටර් එක වෙනස් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් යාළුවනේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා share කරලා comment එකක් දාලා අපිට උදව්වක් දෙන්න කියලා මතක් කරන ගමන් මම අද මෙතනින් වීඩියෝ නවත්වනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.